සියලුම ගෞරවත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රීක දෙවන් වහන්සේට පමණක් දෙමින් අදත් සන්ධයා මෙනය කිරීම සමඟ එක් සිත්වමු මෙතෝදිෙස්ස සභාව ආරභ කරන්න මුල්ලුණු පුද්ගලයක් තමයි ජෝන් වෙස්ල ජීවිතය න්‍යාය වනේ do all the good you can by all the means you can එකන්නේ ඔබ හැකි සියලු ආකාරලින්ම ඔබට හැකි සියලු යහපත කරන්නේ යන්නේ එදවස්සල අඩු අධ්‍යාපනයක්ක ලබපු ගිහි දේශවරන්වත් දේව මෙහන් පැත්තිම සඳහා යොදාගත්තා එවැනි එක දේශකවරේ දවසක් හුගේ දේශනය සඳහා තෝරගන තිබුණේ ශුදෝ ලූප දහනමේ විසියක පාදය. ඒක ඔවුන් පරිහරණය කර KජV සංස්කරණය තිබනේ මෙහෙමයි ලෝදද ස්ියමෑන් ස්වාමිනිි ඔබ කාරකශ කෙනෙකු බැවින් ඔබට භයුවවෙමි ඒ අරවංශවත් මනුෂ්‍යයක් දශයන්දාදනෙකුට පෞුන්දහයක් දීලා දුරරටකට ගිය කතාවේ එක දාස්සෙක් ඒ වංශවත් මනුෂ්‍ය අපහෝ ආට පස්ස කියන කතාව. ඒ කතාාව ගැන නෙමේ අද මිනේ කරන්ඩන්නේ. ඉතින් අපේ මේ දේශකවරයා ඔස්ටිය කියන වචනය මීට කලින් අහලාතිබන නැත නිසා හෝයතුවා මේ කියැන්නේ ඔයිස්ට කියලා ඔයිස්ට මෑන් කෙනෙක් ගැන කියලා. එකන බෙලි මනුෂ්‍ය ඔයිස්ට කියන්නේ බෙල්ලටනේ හ ඉතා හන්සේලාම ඔයිස්්ට මෑන් කියන වචන නරගෙන දේශනයක් සූදානම් කරගන ඇවිත් ඒ බෙදා ගත්තා ඉතාම ජොලිත කම එක යුතුව ඕ පැහැදිර කලා කිමුදින් කරුවක් කොහොමද අඳුරේ ඒවාගේම අධික සීතල වතුරේ බෙල්ලන් සොයමින් ගිහිම් බෙල්ලන්න එකත කරන්න එන්න කියලා ඒ බෙල්ලෙකු ගලවාගන්න කරන උත්සාහේදී බෙල්ලාගේ කට්ටුේ තියන තිවුණ ධාරයට හගේ අත කැපෙන හැටි දේශකරයක් කිව් හ ඒවිදි ෙල්ලෙක් කඩාගතර පස්සේ ඔහු වතුර නිහලට එන්න තුරුම ඒ බෙල්ලව තම අත්තලින් ඔගේ කැපී ඉරීග බලේගලන අත්තලින් තදින් අල්ලගෙන නැටි දේශකවර හැගීම් බරාව පැදිරි කළලා. ඔහු ඒක සමකලා කිස්සු වහන්සගේ ක්‍රියාවට උන්හන්සේ ස්ුවර්ගේ මහිමය අතහැර මෙලොවට පෞකාර් මනුෂ්‍යන් කිලන්න සමාජයට ඇයිල්ලා ආහැටිත් ඒයාාවේ පෞකාරන් ගලවාගෙන උන්වහන්සේ සමඟ ඔවුන්නවත් ස්වර්ගේ මහිමයට ගෙනාන පිෙන් බවදත් වදුරටත් පැදිී කළලා. උවහන්සේගේ ඉරුුණු ලේගණන දෑඇත්වලින් සංකේතුවත් වන්නේ උන්වහන්සේ සොයායන දේ උන්වහන්සේට කොයි තරම් අගේ ඇති දෙයක්ද කිය එකයි කලා තවදුරටත් ඔහ හැඟීම් බර කියමින් දශනය අල්සන් කළලා. ඒ සමගම දොළොස් දෙනෙක් කිස්සු සාංසව පිළිගත්තා ගැලීම ලැබවා. නොමුත් ඒ දේශනය ගැන කළබලුණු කෙනෙක්. ඒ රාත්‍රයම ජෝන වෙස්ලේතර ගිහින් විශාල පැමිණිල්ලක් කළ ඒ මේ ගෙනගත්ත නැති දේශකයක් නෙවන්නේ. එයාල තමන් දේශනා කරන පදේ තේරුමුවත් හරිට දැනගන්න බැරිතරම් බාලයන් බව දන්නේ නැද්ද කියමින් දොස් නැගවා. ඉතාම එහ අධ්‍යාපන සුස්කන් ලවාසිටි ජෝන් වෙස්ලි බොහොම නිියවන සුවරකින් කිව්වා ගණන්ගන්න එපා ස්වාමි වවන්සිට අදරෑ බෙල්ලො දුසිමක් ලබුණ නිකලා. නවමන්දලෝගස ඔයිස් යමකගේ උපරිම උත්සාහ ගෙන බැලුවත් අප බලාපුරොත්තුන ප්‍රමිතිරලා බහෝ පහලින් තියෙන පුළුවන්. නමුත් දෙවන්වහන්සේ ඒ අයගේ අඩුකම් වගේම නියහෙත්තමාන අවංක උත්සහ නරගන ඒවා පාච්චි කරන උන්හන්සගේ මහිමේ පිස. මක්නිසාද මේ පොළොවේ උන්වහන්සගේ වැඩය කරවාගන්නේ උන්වහන්සේගේ දරුවන් තුළින්න්න නිසයි. ඉතා අපට දෙවන්වන්සේ යාඥා කරමු අප පුළුවන් උපරිමදේ අප ඉන්න තැන්නල් ඉඳගෙන. අපට තියනදේ යොදවල. කරන්න අපට ප්‍රඥාවත් මඟ පෙන්නීමත් දෙන්න කියලා. ආමේල්ි.